පූජකතුමනි, අද මේ අති විශාල මහා රැලියට සහභාගි වෙන්නට පැමිණලා ඉන්න අපේ තලත අතුකෝරාල මැතිනේගෙන් සහ අද මේ විශාල ජනගහක් ඇති රැලිය සංවිධානය කරන්නට මූලික වෙලා ක්‍රියා කරපු අපේ හිතමිත්‍ර වරුණ ලියනගේ මන්ත්‍රීතුමනි, ඒ වගේම අද මේ ස්ථානයේ එකතු වෙලා ඉන්න අපේ ජීඑල් පීරිස් මැතිතුමන්, කබීර් හෂීම් මැතිතුමන්, ඒ වගේම මනෝ ගණේෂන් මැතිතුමන්, වේලු කුමාර මැතිතුමන් ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, අපේ සංවිධායකවරුනි, හිතවතුනි, නෝනාවරුනි, මහත්වරුනි, මට මේ රැස්වීමට එනකොට දැනුනේ ලබන 21 වෙනිදා සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස කියන එක ඇඟටම දැනුණා. ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවලා පළවෙනි රැස්වීමට තමයි මේ කහවත්ත තෝරගත්තේ. අපි සතුටු වෙනවා අද නාම යෝජනා කැඳවීමෙන් පස්සේ මේ පළවෙනි රැස්වීමට ආපුවම මේ මහා විශාල ජනගහක් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරන ඒ සටන රත්නපුරේ කහවත්තෙන් පටන් ගන්න ලැබීම ගැන අපි ආඩම්බර වෙනවායි කියලා මම තමුන්වහන්සේට කියන්න කැමතියි මිත්‍රවරුනි. මම කිලෝමීටර් 2ක් විතර පයින් ඇවිදගෙන ආවේ. එන්න බෑ. තලත අතුකෝරල මැතිනියත් මට මගදී හම්බුණා. විශාල සෙනගක් එනවා තාම. ඉතින් ඒ නිසා මට පේන පණිවිඩය තමයි 21 වෙනිදා සැප්තැම්බර් මාසේ මේ රටේ ජනාධිපති වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි සජිත් ප්‍රේමදාසයි කියලා මම තමුන්වහන්සේට කියන්න කැමතියි. අද බලන්න රටේ මොකද වෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ මැතිවරණ ක්‍රමයම අවුල් කරන්න උත්සාහ කරනවා. ඊයේ පෙරේදා තමුන්වහන්සේට අහන්න ලැබුණා මැතිවරණේ 30යිද 30යිද කියලා සමහර අය අහනවා. දැන් එයා බලනවා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්නේ කොහොමද කියලා තමයි උත්සාහ කරන්නේ. මම කියනවා ඒවා වහනා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්නේ 20 වෙනිදා වෙනකන් විතරයි. 21 වෙනිදා සමගි ජන බලවේගයේ නියෝජනය කරන අපේ ජනාධිපති සජිත් ප්‍රේමදාස පත් වෙනවායි කියලා මම එයාට කියන්න කැමතියි. දැන් රනිල් ගිහිල්ලා පළවෙනියටම නාම යෝජනා වලට අපතන්පත් කරලා මිනිහා ඉස්සරලම ගිහිල්ලා අපතන්පත් කරලා කාගෙත් එක්කද මේ මැතිවරණ ව්‍යාපාරය කරන්නේ? මේ රට බංකොලොත් කරා කියන කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි මැතිවරණ ව්‍යාපාරය කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක පැත්තක ඉන්නවා අර මීගමුව පැත්තේ නන්දරාපු කුඩුකාරෙක්. මම නම කියන්න ඕන නෑනේ. අනිත් පැත්තේ ඉන්නවා ගුවන්තොටුපළ හදන්න පගා ඉල්ලලා ජපන් තානාපතිවරයා පැමිණිලි කරපු හාදෙක් තමයි වම් පැත්තේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් වටේට ඉන්න මිනිස්සු ගැන මම කියන්න යන්නේ නෑ. හිරගෙදරට නියම වෙච්ච දඬුවම් ලැබපු සමහර අය පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා. මේගොල්ලෝ අරගෙන තමයි යා රටක් හදන්න යන්නේ. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කරුණා කරලා නිදහස් සාධාරණ මැතිවරණයකට ඉඩ දීලා මේ රටේ මහජන මතය ප්‍රකාශ කරන්න ඉඩ දීලා මේවට බාධා නොකර ඉන්න කියලා අපි එතුමාට කියන්න කැමතියි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියන්නේ එයා රට හැදුවලු වැල් පාලමෙන් ගොඩ කරන්න දැන් භාගයක් ගිහිල්ලලු ඉතුරු ටික ගොඩ කරන්න එතුමට නැවත අවස්ථාවක් දෙන්නලු. ඒක දෙන්න ලෑස්ති නෑ අපේ රටේ ජනතාව. ඒක දෙන්න ලෑස්ති නෑ. එයා පොහොට්ටුවේ සමහර කණ්ඩායම් හොරු ටික එක්ක එකතු වෙලා ඔය ගමනේ යාවි. අපිට තියෙන්නේ පුදුමයක නෙවෙයි. මට මතකයි වේදිකාවලදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන ඔය පොහොට්ටුවේ සමහර අය කියපු ඒවා. තමුන්නාට මතක ඇති. තමුන්නාට මතක ඇති ඒ කතා. මහින්දානන්ද අලුත්ගමගේ වේදිකාවක් ගන්න කිව්වා. රනිල් වික්‍රමසිංහ හිරේ දානකම් එයාට නින්දයන්නේ නැහැ කියලා. එහෙම කියපු මහින්දානන්ද
රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී බැංකු හොරා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපහාස කළේ. මහා බැංකුවේ ඒ සිද්ධිය අරගෙන බැංකු කඩපු හොරා කියලා අපහාස කරපු දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහගේ වටේට හිටගෙන ඉන්නවා. පවිත්‍රා වන්නේ ආරච්චි ලැජ්ජයි රනිලෝ කියලා වේදිකාවක් ගානේ කෑ ගැහුවා. එහෙම කෑ ගහපු පවිත්‍රා දැන් රනිල්ගේ අනිත් පැත්තේ හිටගෙන ඉන්නවා. බලන්න ගමුන් අතරට හිතලා මෙහෙම රනිල් වික්‍රමසිංහට අපහාස කරපු කණ්ඩායම දැන් ඊයේ තමුන්නාසල ඇහුවද නාමල් රාජපක්ෂගේ කතාව? මොකද නාමල් කියන්නේ? නාමල් කියනවා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අපේ පක්ෂේ කඩලා බිඳලා සුන් විසුණු කරපු නායකයෙක් කියලා. ඒක ඇත්ත. එක්සත් ජාතික පක්ෂය ඉවරයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි, පොහොට්ටුව ඉවරයි. දැන් සමගි ජන බලවේ කඩන්න පුළුවන්ද කියලා බලනවා. ඒක කඩන්න රනිල් වික්‍රමසිංහට ලේසි වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අපි ශක්තිමත්ව නැගී සිටින්න ලෑස්ති කියලා මම තමුන් අතර හැමෝටම කියන්න කැමතියි. දැන් බලන්න අපේ අය යනවා කියලා කොච්චර කල් කිව්වද? මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති හැටියට දිවුරුම් දුන්නාම ලොකු ප්‍රචාරයක් කරා සමගි ජන බලවේගේ 60ක් යනවා කියලා රනිල් එක්ක. කවුද ගියේ? ගියේ දෙන්නයිනේ. හරිනුයි මනුෂයි. වෙන කවුරුවත් කියන්නේ පහුගේ මැයිදිනේ ලොකු ප්‍රචාරයක් ඇව්වා අපේ 12 දෙනෙක් මැයිදින වේදිකාවේ නගිනවයි කියලා. නැංගද එක මිනිහෙක් අරන් යන්න බැරි වුණා. පහුගේ දවස්වල කිව්වා ඔන්න බලන්න මැතිවරණේ ප්‍රකාශ කරපු වහාම රනිල් එක්ක අපේ භාගයක් යනවා කියලා. කවුද කියේ? කවුරුවත් කියන්නේ. හැමෝම දන්නවා රනිල් වික්‍රමසිංහ රකින්න ගියොත් ඇදගෙන වැටෙන්නේ නිකන් නෙවෙයි. ඒ බංකොල නායකොත් එක්ක යන්න කවුරුවත් ලෑස්ති නැහැ කියලා මම තමුන්නාසට කියන්න කැමතියි. මිත්‍රවරුනි, අද අපිට පුදුම මේ රටේ හැම තැනින්ම ලැබෙන සමීක්ෂණ වාර්තා අපිට ලැබෙනවා. මේ වාර්තා දිහා බලපුවම පෞගේ දවස්වල විවිධ කතා ප්‍රචාරය කළා. Facebook කරා නොයෙක් ආකාරයේ වැරදි ප්‍රචාර අරගෙන ගියා. හැබැයි අත්ත නැත්තේ මොකද්ද? දැන් මේ වෙනකොට ලැබෙන සියලු සමීක්ෂණ වාර්තා කියන්නේ සජිත් ප්‍රේමදාස තමයි ඉස්සරහින් ඉන්නේ කියලා. ඒක තමයි අත්ත කතාව. ගම්මේ අපි ඇයි මේ ජනපෞර ව්‍යාපාරය ගොඩනැගුවේ? ජනපෞර ව්‍යාපාරය හැදුවේ අපි ඡන්ද පොලක් ගානේ මේ සංවිධානය ඇති කරන්න. අපි ආසනයක් පාසය ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් දැන් ආරම්භ කරලා තිබෙනවා. මම තමුන්නාසකේ ගිල්ලනවා. ගමට ගිහිල්ලා අපි දිනනවායි කියලා නිකන් ඉන්න එපා. අපිට ඕනේ අපේ ඉලක්කෙට යන්න තව පුංචි තල්ලුවක් විතරයි. හැම ඡන්ද මධ්‍යස්ථානයකින්ම ඡන්ද 200ක් අලුතෙන් එකතු කරන්න. ඒක සජිත් ප්‍රේමදාස දිනවන එකම ක්‍රියාමාර්ගය කියලා තමුන්නාසට මම කියන්න කැමතියි. අපිට ඒ ඉලක්කෙට යන්න පුළුවන්. මේ 104ක් ගත්ත JVP එකට පුළුවන් 170ක් ගන්න. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න 170ක් ගන්න ඕනේ. ඒ 70 ගන්න නම් ඔය කියන NPP එක හැම ආසනයකින්ම 50,000ක් ගන්න ඕනේ. පුළුවන්ද ගන්න? ගන්න බෑ. ඒක ගන්න පුළුවන් කාටද? සමගි ජන බලවේගයට විතරයි කියන එක මම තමුන්නාසට කියන්න කැමතියි. දැන් මේ ගැන ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. අර ලාල් කාන්තටයි සුනිල් හඳුන්නෙත්ටයි වැඩිපුර කතා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ මුන් දෙන්න කතා කරොත් අය වෙන කවුරුත් කතා කරන්න ඕනේ. අපිට ඡන්ද ටික නිකන් එනවා. මේ ළඟදී තමුණා දකින්න ඇති සුනිල් හඳුන්නෙත් සහෝදරයා කියපු අපූරු කතාවක් මිටම කියනවා. ඇයි එතුමාට පිස්සු කියන්න එපා. මොකද හේතුව NPP එකේ නායකයා කියන අනුරු කුමාර දිසානායක සුනිල් හඳුන්නෙත් තමයි ඒගොල්ලගේ මුදල් ඇමති කියලා.
මෙන්න මේ මුදල් ඇමති කියලා අඳුනගත්ත කෙනා අපූර්ව කතා කීපයක් කිව්වා. එකක් ඊයේ පෙරේද කියනවා, කළු සල්ලි සුදු කරලා අපි රට ආර්ථිකය හදනවලු. කාගෙද මේ කළු සල්ලි කියන්නේ? කළු සල්ලි කියන්නේ නීත්‍යානුකූල නොවන විදිහට හම්බ කරපු සල්ලි. ලෝකේ කළු සල්ලි ගනුදෙනු කරන්න දෙන්නේ නැහැ. ඒක ලෝක නීතියක්. ජාත්‍යන්තරේ කොහොමත් බැංකුවක එහෙම වංචා කරපු සල්ලි තැන්පත් කරන්න බෑ. ඒවා බැංකුවල නීති රීති තියෙනවා. අපි ලෝකේ එක්ක යන්නේ. මෙයා කියනවා කළු සල්ලි ටික ගෙනල්ලා ලංකාව දියුණු කරනවලු. එතකොට මොකද්ද මේකෙන් වෙන්නේ? මේ කියන්නේ වක්‍රාකාරව රාජපක්ෂලාගේ හොර සල්ලි ටික ඔක්කොම සුදු සල්ලි කරන්න ජනතා විමුක්ති පෙරමුණ නායකත්ව දෙනවා කියලා නේද? අනිත් පැත්තට බලන්න. මිනිහා කියනවා රටේ මූල්‍ය අර්බුදය විසඳන්න ලංකාවේ බැංකුවල තියෙන සියලු තැන්පතු ආණ්ඩුවට අනාගතේ පවර ගන්න සිදු වෙයිලු. අනිත් පැත්තෙන් කියනවා අපිට සල්ලි මදි නම් අපි සල්ලි අච්චු ගහලා හරි මේ රටේ ආර්ථිකය දියුණු කරනවලු. අනිත් පැත්තෙන් කියනවා අපේ කර්මාන්ත ආයතන රාජ්‍ය ආයතන පවත්වගෙන යන්න බැරි නම් ඒවා විකුණලා දාලා සල්ලි කරනවලු. ඔන්න ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය. මම එකක් කියන්න කැමති, මේගොල්ලෝ දකින හීන. හැබැයි එකක් තියෙනවා, මෙහෙම අය පිළිබඳව ජනතාව හොඳට තක්සේරු කරන්න ඕනේ. අපේ ඉතිහාසයේ මතකයි නේද රමුණාසලට ලාල්කාන්ත කරපු ප්‍රකාශයත් එක්ක බලන්න. කවුද මේ ලාල්කාන්ත කියලා කියන්නේ? ලාල්කාන්ත කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානියෙක්. ලාල්කාන්ත ඊයේ පෙරේද කියනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් යටතේ රටේ නීති අධිකරණය ක්‍රියාත්මක කිරීමේ බලය ගමේ සහෝදරවරුන්ට දෙනවලු. අනේ මට නම් මතක් වුණේ මේක කියපු ගමන්. වෙන මොකුත් නෙවෙයි, 88-89 කාලේ අපේ මහජනතාවට කරපු හිරිහර. කී දාහක් මරලා දැම්මද අපේ පාක්ෂිකයන්, අපේ නායකයන්, දේශපාලන පක්ෂවල නායකයන්, හාමුදුරුවරුන් කොච්චර මරලා දැම්මද ඒගොල්ලෝ නීති අතට අරගෙන. ඒ විතරක් නෙමෙයි, මෙරටේ කර්මාන්ත ශාලා කොච්චර විනාශ කළාද? දිගඟ හිතලා බලන්න. ඒ විනාශයේ ප්‍රතිඵලය තමයි අපි එදා කෝටි 78,000ක් අපිට නැති වුණා. එහෙම තිබුණු ආර්ථිකයක් යලි ගොඩනගන්න එදා දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නොහිටින්න එදා අපේ ආර්ථිකය නැගිටින්නේ නැහැ. එදා දිවංගත රණසිංහ ප්‍රේමදාස මහත්මයා තමයි වැටිච්ච රට යලි ගොඩගන්න, ජේවීපී එක විනාශ කරපු රට යලි නගා සිටවන්න දේශපාලන සහ රාජ්‍ය නායකත්ව දීලා වැඩ කරේ. ඒ නිසා අපි කියනවා ඒ වට ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ. අපි ලෑස්ති සජිත් ප්‍රේමදාස එක්ක, අපේ නායකයා එක්ක සැප්තැම්බර් 21 වෙනිදාට පස්සේ මේ රට බාරගෙන මේ රටේ මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳලා ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන මට්ටමට රට ගෙනියන්න අපි ලෑස්ති. හොරකමට, වංචාවට, දූෂණයට අපි ඉඩ දෙන්නේ නැහැ. කළු සල්ලි සුදු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ රටේ ජනතාවගේ උදුර ගන්න මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුවකින් අපි ක්‍රියා කරනවායි කියලා මම මතක් කරන්න කැමතියි. එහෙනම් මම මීට වඩා දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මම අද ආඩම්බර වෙනවා. අපේ වරුණ ලියනගේ මැතිතුමා මූලික වෙලා, අපේ හේෂා විතාන මැතිතුමා, ඒ වගේම අපේ අනිකුත් අපේ සංවිධායකතුමන්ලා මේ සියලු දෙනාම එකට එකතු වෙලා අද ඉතාමත් සාර්ථක රැලියක් සංවිධානය කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ ජයග්‍රහණය කරා යන ගමනේ කහවත්තෙන් නිවිතිකලින් මේ ආරම්භ කරපු ජයග්‍රහය අපි 21 වෙනිදා සාර්ථකව නිම කරලා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න ක්‍රියා කරනවායි කියලා මම මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.